කටු සිදුනු හැටි මෙවර මහමැතිවරණයෙන් මනාව අවබෝධ විය. බැසිල් රාජපක්ෂ සහ විමල් වීරවංශ අතර පැහැදිලි අර්බුදයක් පවතී. ඇඟපුරා මෙලේ පවතින බැසිල් රෝහණ රාජපක්ෂ තියත් කළ අපූරු මෙහිමට විමල් කොටු වී හමාරය. සරත් වීරසේකර කොළඹට ගේන්නේම බැසිල්ගේ ප්‍රොජෙක්ට් එකේ එක් කුඩ ප්‍රාප්තියක් ලෙසයි. ඒ අනුව බැසිල් රාජපක්ෂ මේ මොහොතේදී ගන්නා දේශපාලනික තීන්දුව తీරන මත විමල් වීරවංශගේ තටු සිඳී ඇත. විමල්ගේ අපේක්ෂකයෝ අද දේවාලවල ගිහින් පොල් ගහන්නේ අපිට අසාධාරණයක් වුණා කියාය. විමල්ගේ හොඳම ආකර්ෂණීය කතිකේක වුණු මොන්රාගල අපේක්ෂකයාද පරාජයට පත්වන්නේ විමල්ට තවත් බරපතල පරාජයක් අත්කර ගනිමින්. වෙනදා පොදුජන පෙරමුණ කඳපුර අභ්‍යන්තරයේ කේවල් කිරීමේ වැඩි බලයක් හිමු විමල්ට අද ඒ බලය නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 15ක් මන්ත්‍රී ධුර සහිතව සිටින නිසා පාර්ශව කරුවන් අතරින් දැන් පොදුජන පෙරමුණේ ඉහළින්ම සිටින්නේ මෛත්‍රිය. ඒ හරහාද විමල්ගේ තටු සිඳී ඇත. වෙනදා මනාප ලැයිස්තුවේ ලක්ෂ 3 ඉක්මවා ගන්නා මෙවර සජිත්ටත් වඩා මනාප ගන්නට මට දොළදුකක් තියෙනවා යයි කියූ විමල් ෆේල් වී ඇත. එසේනම් විමල් වීරවංශගේ සෑම පැත්තකින්ම ඔහු කඩා වැටී ඇත. කොළඹ මනාප ලැයිස්තුවේ එකට එන විමල්ට අභිබවා මෙවර සරත් වීරසේකර ලක්ෂ 3 ඉක්මවූ මනාප ලබාගෙන ඇත. දැන් විමල්ට තියෙන්නේ උඩම්මාගේ සැලකිලිය. ඒ වෙන දෙයක් නිසා නොව විමල් දැන් ඒ තරම්ම ඡන්දමැෂිමක් නොවන නිසාය. බැසිල් රාජපක්ෂගේ ඉතාමත් සූක්ෂම මෙහෙයුම් ක්‍රියාවලියට දැන් විමල් හසු වී ඇත. රට කරන විමල් මේන්න වෙච්ච වැඩි. මේක තමයි පැහැදිලි දේ. විමල් උත්සාහ කළේම දැවැන්ත මෙහෙයුම් ප්‍රචාරණයක් කරහා තමන්ගේ ප්‍රතිරූපය තවදුරටත් වැඩි කර ගනිමින් ඉතා ඉහළ මනාප සංඛ්‍යාවක් සහිතව කොළඹ වැජඹෙන්නටය. නමුත් සරත් වීරසේකරගෙන් එහෙමත් නැතිනම් බැසිල්ගේ මෙහෙයුමෙන් විමල්ට බේරෙන්නට හැකියාවක් ලැබුණේ නැත. රට කරන විමල්ට වූදී මේ වෙනදා වගේ විමල්ට පොදු ජන පෙරමුණ කඳවුර තුල දැන් අරගල කරන්නට වැඩි ඉඩ කඩක් නැති බව අප පැහැදිලි ලෙසම මතු කර දෙන්නෙමු. රට කරන විමල්ට වෙච්ච දේ.